ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා අද අප වීඩියෝ තුලින් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 2019 මැයි මාස 15 වෙනිදා සිදුවන රවි මාරුව පිළිබඳව එහිදී රවි ග්‍රහයා වෘෂභ රාශියට පිවිසීමක් සිදු වෙනවා ඊට කලින් මතක් කරන්න ඕන අපගේ YouTube channel තාම subscribe කර නැත්නම් දැම්ම අපගේ YouTube channel subscribe කරන්න ඒ වගේම අප දාන Lagna Palapala, Esseni Nobe Langatam Genwagenim Sadha, Sinu Botam Kriatma Karana Ravi Grahaya, May Masa Palasuni Buddha Dina Perevaru Ekulahai Ekata Sikuruta Ayat Vushama Rasita PVC Maxiduvenava Ravisin Niojane Karunwe Rataka Rajusaha Rajayai වර්තමානයේ ජනාධිපති අගමැති ඇතුළුව ආණ්ඩුව නියෝජනය කරයි. එමෙන්ම ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සම්බන්ධයෙන්ද බලවත් වනුයේ රවි ගහයා ලෙස හඳුන්වන්න පුළුවන්. අතීතයේ රජවරු අමාත්‍ය මණ්ඩලය විනිශ්චකාරවරුන් හා රජුගේ අන ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ද ඒහා සමාන වෙනත් රාජ්‍ය සම්බන්ධතා ඇති පුද්ගලයන්ද රවිගේ අනසකට යටත් වූවන්සේ දැක්විය හැකිය. ඉහත කී සැමගේම ක්‍රියාකාරීත්වය තුළ බල පැවැත්වෙනුවේ රවි ග්‍රහයාගේ බලයයි. ආදිත්‍ය කුමරු හෙවත් රවි ග්‍රහයා මෙවර පිවිසෙනුවේ අප රට කුම්භ ලග්න කේන්ද්‍රයේ සිව්වැන්නටය. මෙය විපක්ෂය නියෝජනය කරන ස්ථානයකි. රවි හතරවෙනි භාවගත වීම ගැඹුරින් විමසා බැලිය යුතු කරුණක් ලෙස අපවට සිතෙනවා. හතරවෙනි භාවය යනු කේන්ද්‍රයක පළමු වන භාවයේ මෙන්ම ඉතා වැදගත් ස්ථානයකි. මෙම භාවයෙන් ගොවිතැන් කටයුතු කුෂිකර්මාන්තය කුඹුරු ඉඩම් සම්බන්ධ කියවෙන ස්ථානයයි. එමෙන්ම පතල් කර්මාන්තය ඛනිජ වර්ග සම්බන්ධවද මෙම ස්ථානයෙන් දැකගත හැකි අතර භූ චලන හා නාය යාම්ද අයත් වන්නේ මෙම භාවයට වීම විශේෂත්වයක් කොට සලකන්න පුළුවන්. අප රට කුම්භ ලග්න කේන්ද්‍රයේ විපක්ෂය නියෝජනය කරන හතරවැන්නට මෙම රවි ග්‍රහයා පිවිසීම යහපත් ග්‍රහ ගෝචරයක් නොවනු ඇතැයි අපගේ විශ්වාසය. රජයට විරුද්ධව විපක්ෂ කණ්ඩායම් වලින් දැඩි පීඩනයක් එල්ලවන්නට බොහෝ දුරට ඉඩකඩ තිබෙනවා. කඩාකප්පල්කාරී ක්‍රියා උද්ඝෝෂණ හා වැඩ වර්ජන රටපුරා දියත්වීමෙන් රජය අපහසුතාවයන්ට පත්වනු ඇත. මෙම පවතින රජයට කිසිසේත්ම යහපත් තත්ත්වයක් නොවේ ගෙන දෙන්නේ. රජය පිළිබඳ ජනතාව තබු විශ්වාසය ටිකෙන් ටික බිඳවැටෙන කාලයක් මේ උදා වෙලා තියෙන්නේ. රවි ග්‍රහයා වෘෂභ රවි ග්‍රහයාට වෘෂභයේ සතුරු ග්‍රහයකි. වෘෂභයේ ගෝචරවන රවි විශේෂයෙන් ජනපති හට නින්දා අපහස ගෙන දෙන්නට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. පාර්ලිමේන්තුව තුළදී මැති ඇමතිවරුන් අතර උද්වේගකාරී තත්ත්වයක් ඇතිවීමේ වැඩි අවධානමක් පවතින කාලවකවානුවක් තමයි මේ උදා වෙන්නේ. වාද විවාද අනවශ්‍ය ලෙසින් දුරදිග යාමෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් පැනනැගීමට ඉඩකඩ ඇති බවක් පෙන්නුම් කරනවා. ප්‍රබුණ්‍යයි රටේ පිළිගත් කීප දෙනෙකුට නීතියෙන් දඬුවම් හිමිවන මාසයකි. දේශපාලකයන් හට හදිස්සි කරදර විපත් සිදුවීමට ඉඩකඩ ඇත. ගිනි අනතුරු හා වාහන අනතුරු අධික ලෙස ඉහළ යන අතර රට තුළ හදිස්සි ආපදා තත්ත්වයක් හා ගන්වතුර හේතුවෙන් ඇතිවිය හැකි අහිතකර තත්ත්වයන් පෙන්නුම් කරනවා. මාරක දුම්රිය අනතුරකට ඉඩකඩ ඇති කාලයක් ලෙසත් පෙන්නුම් කරනවා. රවි ග්‍රහයා එක් රාශියක් තුළ සැරිසරණුවේ මාසයක් පමණ කාලයක් ජුනි මාස 15 වෙනි සනි දින 5:05:38 වෘෂභයෙන් පිටත්වන රවි ග්‍රහයා බුධට අයත් මිථුන වලට ඇතුළු වීමක් සිදු වෙනවා. මේ දක්වා කාලය තුළ ඔබේ ලග්නයට මෙම රවිගේ වෘෂභ රාශිගත වීම බලපාන ආකාරය දැන් අපි මදක් විමසා බලමු. මේෂ ලග්නයෙන් උපන් ඔබට රවිගේ වෘෂභ රාශි ගතවීම බලපාන ආකාරයෙන් දැම්මදක් විමසා බලමු. තම ලොකුකම රටටම පේනසේ වියදම් කිරීමට ගොස් ධනය හානි කරගන්නා ආකාරයක් පෙන්නුම් කරනවා. සිතට ලොකු අහංකාරයක් ඇතිවේ. අසනීප වලින් පීඩාවට පත්වීමට ඉඩකඩ ඇත.
පවුලේ අය අතර ඥාතීන් සමග ආරවුල් ඇතිවෙයි හැකි ආකාරයක් පෙන්눔 කරනවා. බාරගත් කටයුතු අපහ අතපසු වීම වලට ඉඩකඩ ඇති බවක් පෙන්눔 කරන බැවින් ඒවා පිළිබඳ හොඳ අවධානය යොමු කාලය ගත කරන්න. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට සිදුවන රවි වෘෂභ රාශිගත වීම බලපාන ආකාරය දැන් මතක් විමසා බලමු. සිතේ සතුටට බාධා පැමිණෙන කාලයක් තමයි මේ උදා වෙන්නේ. සිත අහංකාර බවෙන් පිරුණු වෙත විවේකය තරමක් දුරට අඩුවන බවකුත් පෙන්눔 කරනවා. එහෙත් උත්සාහය තුලින් කටයුතු සාර්ථක කරගැනීමේ හැකියාවක් පවතින බවක් පෙන්눔 කරනවා. බොරු චෝදනා එල්ලවීමේ අවකාශ පවතින බැවින් ඒවා පිළිමත අවධානයෙන් සිටින්න. ඇස්වල රෝග පීඩා සහ උෂ්ණ ගති පෙන්눔 කරනු ඇත. බාධා මැදින්නුවද ධන වාසනාව මතුවීමට ඉඩකඩ ඇති බැවින් ඒ පිළිමතවත් හොඳ අවධානය යොමු කාලය ගත කරන්න. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම සිදුවීමට නියමිත රවි මාරුව කෙසේ බලපාවිද? රාජ්‍ය සේවයට සම්බන්ධ අයට අපල ගෙන දෙන මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. හරදර හිරියැර සහ චිත්ත පීඩා ඇතිවේ. හොඳ නමට කැලලක් සිදුවීමේ වැඩි අවධානයක් පවතී. දියුණුව තකා කරන වැඩ කටයුතු වලින් ඊතරම් ප්‍රයෝජනයක් නොලබනු ඇත. ආදායම් තත්ත්වය පහළ යන අතර මුදල් හිඟකම් ඇතිවීමට වැඩි ඉඩකඩක් පවතින බවක් පෙන්눔 කරනවා. කටක ලග්නයෙන් උපන් ඔබට සිදුවීමට නියමිත රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? මෙය වාසනාවන්ත මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සියල්ල ඔබගේ යහපතට සහ වාසියට සිදුවේ. උසස් තත්ත්වයන් හිමිවන අතර ගෞරවය හා සැලකිල්ලද නෝඩුව අත්වන්නා වූ කාලයක්. රජයේ රැකියාවල යෙදී සිටින නම් තනතුරු වලින් උසස් වීම හිමිවේ. එකවර ලොකු මුදලක් අතර ලැබෙන්නට ඉඩකඩ ලැබෙන්නා වූ මාසයක් විදියට කාලයක් විදියට මේ කාලය හඳුන්වන්න පුළුවන්. සිංහ ලග්නයෙන් උපන් ඔබට මෙම රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? ප්‍රීතිමත් කාලයක් තමයි මේ උදා වෙන්නේ. බලාපොරොත්තු ඉටුවේ. ලාභ ප්‍රයෝජන අත්වන අතර දියුණුවට කටයුතු සිද්ධවන්නා වූ කාලයක් තමයි මේ උදා වෙන්නේ. පියපසු උරුමකම් හිමවන්නා වූ කාලයක්. රැකී රක්ෂා කටයුතු උසස් තත්ත්වයට පත්වේ. නැව රැකියා සඳහා කැඳවීම් ලැබෙනු ඇත. ප්‍රධානීන්ගෙන් උදව් උපකාර හිමවන්නා වූ කාලයක්. මුදල් ලාභ ලැබෙන වාසනාවන්ත මාසයක් විදිහට මේ මාසය හඳුන්වන්න පුළුවන්. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට මෙම රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? සිත් තෙවුල් ඇති කරවන අතර ජීවිතයේ පිළිමඳ කලකිරීම ඇති කරවන කාලයක් තමයි මේ උදා වෙන්නේ. පිනට දහමට පවා සිත් නොයේදී. බලාපොරොත්තු කඩුවේ. ලාභ හානි මෙන්ම මුදල් හානිද ඇති කරන්නා වූ කාලයක්. නුවේ ක්‍රමයෙන් කරදර මතුවිය හැක. අන්‍යයන්ට යටත්ව කටයුතු කිරීමට සිදුවන්නා වූ කාලයක් බව පෙන්눔 කරනවා. තුලා ලග්නයෙන් උපන් ඔබට මෙම රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? සිතට කරදර ඇති කරන කාලයක්. ඇසුරු කරන අය සමග කරන කතාබහ නිසා සිත් වේදනා ගෙන දෙයි. උසස් අයගේ ගැටලු ඇති වෙයි. රැකියාවට බාධා ගෙන දෙන අන්දමේ කටයුතු කිහිපයක්ම ඇතිවන්නා වූ කාලයක්. හදිස්සි අනතුරු වලට ඉඩ තිබේ. වෙහෙසකර දුර ගමන් යෙදෙන්නා වූ කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. උෂ්ණ රෝග ලේ දෝෂ ඇති විය හැකි කාලයක් බැවින් ඒවා පිළිමද හොඳ අවධානය යොමු කාලය ගත කරන්න. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට මෙම රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? ගෘහ ජීවිතයේ අවුල් මතුවේ. මිල මුදල් අඟහිගකම් ඇතිවීමේ වැඩි අවධානමක් පවතින බැවින් ඒවා පිළිබඳ අවධානයෙන් සිටින්න. උදරාබාධ සෙම් දෝෂ ඇතිවීමට බොහෝ දුර ඉඩකඩ පවතිනා වූ කාලයක්. සතුරුවන්ගෙන් කරදර හිරිහෙර ඇතිවේ. උසස් අයද විරසක වීමේ වැඩි ප්‍රවණතාවක් පවතිනා වූ කාලයක්. සිතේ සහනය පලා යන කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. දුෂ්කර ගමන් බියන් විදී දූ දරුවන්ට ලෙඩ දුක් පීඩා ගෙන දෙන්නා වූ කාලයක් බැවින් ඒවා පිළිමදවද හොඳ අවධානය යොමු කාලය ගත කරන්න. ධනු ලග්නයෙන් උපන් ඔබට සිදුවීමට නියමිත රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? යහපත් මාසයක ආරම්භයක් විදියට යහපත් කාලයක ආරම්භයක් විදියට හඳුන්වන්න පුළුවන්. බලාපොරොත්තු ඉටුවේ. සතුරු කරදර යටපත් වීමක්
දක්නට ලැබෙනවා මේ ග්‍රහ ගෝචරයත් සමග. දුක් දුරු වී සිතට සහනය ලබා දෙන්නා වූ කාලයක්. තත්ත්වයෙන් උසස් වේ. ඇසුරු කරන්නන්ගෙන් ගරු සැලකිලි හිමිවන්නා වූ කාලයක්. රාජකාරී හෝ කරන කටයුතු දියුණුවට පත්වන්නා වූ කාලයක් ලෙස පෙන්නුම් කරනවා. නව තනතුරු හිමිවීමේ වැඩි ඉඩකඩක් පවතිනා වූ කාලයක්. ආදායම වැඩි කර ගැනීමට ඔබට මෙම කාලය තුළ හැකියාව වාසනාව උදාවන බවක්කුත් මේ සමග පෙන්නුම් කරනවා. මකර ලග්නයෙන් උපන් ඔබට මෙම සිදුවීමට නියමිත රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? සිතට හා කයට පීඩා ගෙනදී සතුරුසු ගැටුම් ඇතිවීමේ හැකියාවක් පවතින බැවින් ඒවා පිළිබඳ හොඳ සිහිබුද්ධිය යුතුව කාලය ගත කරන්න. වියෙන් කාලය ගෙවීමට ඔබට සිදුවීමට සිදුවන කාලයක්. හදිසි අනතුරු වලට ඉඩකඩ ඇත. බලාපොරොත්තු කඩවී රැවටීම් වලට හසුවන්නා වූ කාලයක්. සිදුවක්කාර ගති මතුවේ. දූ දරුවන්ට අපල ගෙනදී උෂ්ණ රෝගවලින් පීඩා ගෙනදීමේ වැඩි අඩියඩක් පවතින බැවින් ඒවා පිළිබඳ අවධානයෙන් කාලය ගත කරන්න. කුම්භ ලග්නයෙන් උපන් ඔබට මෙම සිදුවන රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? මෙය යහපත් නැති බවක් තමයි පෙන්නුම් කරන්නේ. හරදර විඳීමට සිදුවේ. මිල මුදල් අගහිංකකම් ඇතිවීමේ වැඩි අවකාශයක් පවතිනවා. ණයවීමට සිදුවිය හැක. සිතටද නිදහසක් නැති කාලයක් තමයි මේ උදා වෙන්නේ. නින්දා අපහස විඳීමටද ඉඩකඩ තිබේ. අනුමානයට කරන කටයුතු වලින් පරාජය හිමිවේ. රෝගාබාධ වැළඳීමේ වැඩි අවකාශයක් පවතිනවා. අධික රුධිර පීඩනයේ ඇති අයට විශේෂයෙන් ප්‍රවේශන් විය යුතු මාසයක් විදිහට මෙම කාලය හඳුන්වන්න පුළුවන්. මිතුන ලග්නයෙන් උපන් ඔබට මෙම රවිගේ වෘෂභ රාශි ගතවීම කෙසේ බලපාවිද? සතුටුදායක මාසයක් විදිහට හඳුන්වන්න පුළුවන්. සිතට හා කයට සැනසිලිදායක තත්ත්වයක් උදා කරාවි. රැකී රක්ෂා කටයුතු දියුණුවට පත්වේවි. උසස් අයගේ සැලකිලි හිමිවන්නා වූ කාලයක් විදිහට මේ කාලය හඳුන්වන්න පුළුවන්. සතුරුන්ගෙන් ජය ලැබේ. රජයෙන් ගෞරව සම්මාන හිමිවීමට වැඩි ඉඩකඩක් පවතිනා වූ කාලයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ධනලාභ හිමිවීමෙන් මිල මුදල් තත්ත්වය යහපත් වේ. බලාපොරොත්තු ඉටු වේ. ගෘහ ජීවිතය වාසනාවන්ත වේ. පින්වතුන් ඇසුරට ලැබෙන්නා වූ කාලයක් වීම විශේෂත්වයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මේමා ඔබට සඳහන් කළේ පොදු පලාපල විස්තරයක් පමණයි. ඔබගේ කේන්ද්‍රයේ පවතින ග්‍රහ තත්ත්වයනුව මේ යම් දුරකට වෙනස් වීමේ හැකියාව පවතිනවා. මෙවැනි ලග්න පලාපල දිනපතා දැනගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒ වගේම අප දාන ලග්න පලාපල එසනින් ඔබේ ළඟටම ගෙන්වා ගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.